මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. එළමෙන ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් තැපැල් ඡන්දය භාවිත නොකළ රාජ්‍ය සේවකීන්ට අදත් ඒ සඳහා අවස්ථාව හිමිවනවා. ඒ අනුව සිය සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවලදී ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි. ඔබට ඔබගේ රාජකාරිය ස්ථානයේදී ඔබගේ ඡන්දය පාවිච්චි කිරීමට නොහැකියාවක් වෙච්ච යම් තැපැල් ඡන්දයක් ඉන්නවනම් අද දින ඔබගේ රාජකාරී කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ඔබේ ඡන්දය පාවිච්චින හැකියාවක් තියෙනවා. සියලුම දෙනා ඉල්ලා සිටිනවා මෙතෙක් තැපැල් ඡන්දය පාවිච්චි නොකෙච්ච සියලුම දෙනා තමන්ගේ තැපැල් ඡන්දය භාවිත කරනු ගන්න. ඉන්පසු කිසිම අවස්ථාවක නැවත ඔබට ඡන්දය පාවිච්චි කරන හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ ඡන්ද මධ්‍යස්ථානය තුල හෝ වෙනත් කිසි ස්ථානයකදී ඔබට ඡන්දය සලකන්නේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජනාධිපතිවරණයට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 532කදී ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා පවසන්නේ. 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකින් 615,292ක් මෙවර සුසුකම් ලබා තිබෙනවා. ඕඩු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 532ක් සූදානම් කරලා තියෙනවා. නිලධාරීන් 8,500ක් වාහන 600ක් ප්‍රමාණයක් මැතිවරණ රාජකාරිය වෙනුවෙන් යොදවලා තියෙනවා. මේ වෙනුවට සියලුම ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කරලා තියෙනවා මැතිවරණ අදාළ විදිහට. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා බාර ගැනීමේ කටයුතු අදින් අවසන් වනවා. ඒ අනුව අද මධ්‍යහන 12 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාම යෝජනා බාර ගැනීමේ කටයුතු සිදු කෙරුණු බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මෙම ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතුද ඊයේ දිනෙන් අවසන් වුණා. පක්ෂ 10ක් හා ස්වාධීන කණ්ඩායම් 2ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.